එතුමා රාජකීය විද්‍යාලයේ නියෝජනය කරේ ඇඳුමෙන් මනෙවි. එතුමාගේ ඇසුරෙනු. එතුමා නොබියව එතුමාගේ රාජකීයන් ඔහු වට කරගෙන ඔහු මේ ගමන ගියා. ඒ රාජකීයන් ඔහු අරගෙන මේ ගමන ගියා. ඇයි මම මේ තරම් මේ රාජකීය විද්‍යාලය ගැන රාජකීය සංස්කෘතිය ගැන කතා කරන්නේ? එක දෙයක් තියෙනවා මේ රට. රාජකීය විද්‍යාලයෙන් ලැබුණ හොඳම ආභාෂය තමයි එතුමාට ලිබරල් වාද. ලිබරල් අන්දමින් නිදහස් සිටීම. ඒක නව ලිබරල් නෙමෙයි ලිබරල් සිතාන. නිදහස් සිටීම. ඕනෑම මිනිසෙකුට තියෙන මූලිකම අයිතිය තමයි නිදහස් සිටීම. ඒ සිතන නිදහස ක්‍රියාත්මක කිරීම ඉතාම අමාරුයි. ඒක වෙනම දෙවෙනි ද්විතීයික කරුණක්. අඩුගානේ කෙනෙකුට තිබෙන්න ඕන නිදහස් චින්තනය කියන එක. ඒක කොතරම් දුරට ක්‍රියාත්මක කිරීමට හැකියාව දේශපාලනයකට තියෙනවාද කියන එක ඒ යුගයත් සමග ඒක තීන්දුවේ. එතකොට එතුමා මේ නිදහස් චින්තනය නිසා එතුමා අර සිංහල ජාතිකත්වයටම යට වුණේ නැහැ. එතුමා සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ග, මැලේ මේ සියලු ජාති නියෝජනය වෙන ශ්‍රී ලාංකීය ජාතියක් ගැන එතුමා ඉතා හොඳින් කල්පනා කළා. එතුමා කල්පනා කරේ සිංහල කම රැකගන්නට නෙවෙයි සිංහල මිනිසුන් සමග එක්ව ශ්‍රී ලාංකීය භාවය රැක ගැනීම තමයි යුගයේ ප්‍රධාන කාර්යභාරය. ඒ නිසා එතුමත් එක්ක සම විටම සුළු ජාතීන් ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගස් මේ සියලු ජාතීන් ඔහුත් සමග එකට ගමන් කරේ ඔහු ගැන තිබුණු විශාල විශ්වාසය නිසා. නමුත් සමහරු හිතනවා ඔහුට බහුතර සිංහල බෞද්ධ ජනතාව දිරා ගන්නට බෑ කියලා. ඒක එක්තරා විදියක චෝදනාවක් පමණයි. මොකද ඒ චෝදනාවට උත්තර දෙන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා තමන්ගේ රාජකීය පෙනුම අත්හැරියේ නැහැ. ඒ තමයි ඔහුගේ තිබෙන අනන්‍යතාවය. ඒක තමයි ඔහුගේ තිබෙන ප්‍රතිපත්තිය. එතකොට ඒ චෝදනාවට උත්තර දෙන්න රාජකීය අනන්‍යතාවය අතහරින්න අපිට අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ සිංහල සමාජය පොදු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් දිනා ගැනීමේ දේශපාලනය ක්‍රියාත්මක කිරීමයි. එනිසා රනිල් වික්‍රමසිංහ දේශපාලන අනන්‍යතාවය රාජකීය හැඩතලය ඒ වෙනුවෙන් යොදා ගැනීමට මීට වඩා සුදුසු කාලයක් නැහැ. එය මීට වඩා අත්‍යවශ්‍ය කාලයක් නැහැ.